විශේෂ වහන්සේ තුළම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අපේ ජීවිතේ සතුට අඳුල ජය පරාජය දුක වේදනාව එදා ගන්නට කෙනෙක් අපිට ඉන්නවා. ඒ තමයි දිවස ප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ. ඕනෑම කෙනෙක් ජීවිතයේ කුමන තත්ත්වයකට පත් වුණත් ඒ කෙනාව පිළිගන්නට උන්වහන්සේ සූදානම්. එනිසා තමයි උන්වහන්සේ අපිට කියන්නේ, වෙහෙසවෙන් ආවුද, බරුසලන් ආවුද, සියල්ලෙනි මා වෙතරෙන් මම නබලා අරසන්සි. අද දවසේදී ඔබ හැම කෙනෙක්ම ඇවිල්ලා තියෙන්නේ ඒ උන්වහන්සේගේම සැනසීම හොයාගෙනයි. ඒ උන්වහන්සේගේ සුවය හොයාගෙනයි. එනිසා අප කුරුස දැහෙන මේ සුබරංචි මෙහෙවරේ පළවෙනි තැන අපි දෙන්නේ, ප්‍රමුඛ ස්ථානය දෙන්නේ අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේටයි. මන්ද උන්වහන්සේ තමයි අපේ ශක්තිය, උන්වහන්සේ තමයි අපේ බලය, උන්වහන්සේ තමයි අපේ සුවය, උන්වහන්සේ තමයි අපේ සියල්ල. එනිසා අපි හැම කෙනෙක්ම දැනගසා මගේ දුක කියන්න ජේසුනි, මම ආපහු වහන්සේ ළඟට. ඔබ වහන්සේ අපව හිස් අතින් හරින්නේ නැහැ නේද අද දවසේ. We have come to you Jesus with all the heaviness in our life, with all the troubles and tribulations. We have come with all our hardships and barriers because we strongly believe in you, we trust in you, because nothing is impossible with God. I can do everything in the Lord who strengthens me. Give us the strength we need in our weaknesses. මගේ දුක කියන්න ආවා ජේසුනි, ඔබගේ පාමුලට සිත සවි කරන්න ආසයි අහන්න ඔබේ සැනසුම් වචන. ජේසුනි ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න. ජීසුනි ආසයි මාහට ඔබ තුලම සිටින්න. ජීසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න. සිත දුබලයි, හදවත සසලයි, සිත එක තැන නොරැඳේ. බිඳුවක් අසන්න ආදර ජේසුනි, ඇයි මා දුබල වුනේ. ජේසුනි
ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න ජේසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න ජේසුනි ආසයි මාහට ඔබ තුරුලට එන්න අහසේ විහඟුන් සතපන දෙවිඳුන් මා දෙස බලනු ඇති රහජාලියා තම පැටව් රකිනසේ ඔබ මා රකිනු ඇති ජේසුනි ආසයි මාහට ඔබ ළඟම රැඳෙන්න ජේසුනි ආසයි මාහට ඔබ තුලම සිටින්න ජේසුනි ආසයි මාහට ඔබ සුවය ලබන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අපි අද දවසේදී අප ස්වාමීන් වහන්සේට අපි බෙහෙවින්ම ස්තුති පුදම ස්තුති ප්‍රශංසා කරමු. මම පෞද්ගලිකවම ස්තුතිවන්ත වෙනවා. මීට අවුරුදු 11කට ඉහතදී උන්වහන්සේ මට මරණය අත්දැකලා ජීවිතය දුන්නා. ඒ දරුණු හෘදාබාධය ඇදුනේ හරියටම ජූනි මාසයේ 16 වෙනිදා, කියන්නේ 15 වෙනිදා රාත්‍රියේ. ඉතින් වහන්සේගේම ජීවනයේ හුස්මෙන් තමයි හුස්ම ගන්න බැරිව දඟලද්දී ඒ හුස්ම ටික දුන්නේ. ඒ උන්වහන්සේට අනේක වාරයක් ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්, ප්‍රේස් ද ලෝඩ්. ඒ වගේම අද දවසේදී උපන් දිනය සමරන මවක් වෙනුවෙන් ස්තුති කියමු. ඇයට ස්වාමීන් වහන්සේ තුළ ලැබුණා වූ හැම වරප්‍රසාදයකටම, මේ පවුලට ලැබුණා වූ සියලු වරප්‍රසාද වෙනුවෙන්, ඒ වගේම දිව ගැලවුම් කරුවාණනි අද උපන් දිනය සමරන මාගේ සොයුරියට ඔබ වහන්සේගෙන් ලැබුණු සියලු වරප්‍රසාද වලට ඔබ වහන්සේට අනේක වරක් ස්තුති. දිව සප්‍රසාද වහන්සේ තුළ ජීවමානව වැඩ සිටින දිව්‍ය වෛද්‍යවරයාණනි, මගේ ශරීරයේ තිබූ අමනුස්ස බලවේගයක් නිසා මා නොයෙකුත් හරදරවලට මුහුණ දුන් දෙමින් සිටි අවස්ථාවේ මම පේතම හමු වී ආඥා කළා. මා අන්‍යාගමක කෙනෙක් වුණ නමුත් ඔබ වහන්සේ ගැන විශ්වාසයෙන් ඔබ වහන්සේට යාඥා කළා. ඉන්පසු දිගටම කුරුස දැහැන මෙහෙටද සහභාගී වුණා. දැන් මම සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා.
වගේම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව වෛද්‍යවරයාණනි, මගේ බෙල්ලේ ස්නායුවල අසනීපයක් නිසා මා පීතුමා අමෝපසු පීතුමා ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසය තබා යාඥා කළා. ඉන් පසු මා දැන් සම්පූර්ණ සුවය ලැබන සිටිනවා. ජේසුනි, ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය ගැලවම් කරුවාඩනි, මගේ පුතාට සිදු වුණු අනතුරින් කිසිම කරදරයක් නොමැතිව බේරා දුන් නිසා ඔබ වහන්සේට ස්තුති. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින දිව්‍ය ගැලවම් කරුවාඩනි, මාගේ සැමියා අපගේ පවුලෙන් වෙන්වීම නිසා මා පීතුමා හමුවේ මගේ අසරණකම පැවසූ පසු පීතුමා ඔහු වෙනුවෙන් බලගතු ලෙස යාඥා කළා. ඔබ වහන්සේගේ පිහිටෙන් සැමියා අප පවුල වෙත සතියක් ඇතුළත එකතු වුණා. ජේසුනි, ඔබ වහන්සේට ස්තුති. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ආදර ජේසුනි, ඔබ වහන්සේගේ පිහිටෙන් අප පවුලට සමගිය සැනසීම සතුට ලැබුණා. ජේසුනි, ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. ඒ වගේම පියාණෙනි, මාගේ දියණිය විදේශගත වීමට බලාපොරොත්තුව සිටි අවස්ථාවේ මා පීතුමා හම්බුවේ ආඥා කළා. ජේසුනි, ඔබ වහන්සේගේ පිහිටෙන් විදේශ ගමන සාර්ථක වීම ගැන ස්තුති කරනවා. ඒ වගේම දින කිහිපයක්ම පැමිණියා මේ තරුණ පුතා ඉතාලි රාජ්‍යයට යාම සඳහා. ඔහුගේ බලාපොරොත්තු පවසන්නේ තිබුණම බවෙන්න එපා. ජේසුට බාර දෙන්න. ප්‍රමාද වීමක් තියෙනවා, නමුත් ඔබට යන්නට පුළුවන් කියලා ඉතින් ඊබදාත ඒ දරුවා බොහොම සතුටින් සියල්ල හරි ගිහිල්ලා වීසා බලපත්‍රත් ලැබිලා ඒ ලැබුණු හැම වරප්‍රසාදයකට ස්තුති කියනවා. වගේම ඊබදාදා දවසේදී පැමිණියා මවක්, විශේෂයෙන්ම ඇය වෛද්‍ය වාර්තා අනුව තිබුණා ගර්භවාසයේ ෆයිබ්‍රොයිඩ් කෙඩි වගයක් තිබෙන බව. ඉතින් දරුවයි සිටින්නේ. පස්සේ වෛද්‍යවරු කියලා තිබුණා සමහර විට ගර්භාෂය අයින් කරන්නට සිදු වෙනවා. ගොඩක් අවදානම් තත්ත්වයක තියෙන්නේ කියලා බොහොම අසරණ වෙච්ච මං කිව්ව පය වෙන්නට එපා. ස්වාමීන් වහන්සේට බාර දෙන්න, උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. මිනිස්සාගේ සෑම අවයවයක්ම නිර්මාණය කරන්නේ උන්වහන්සේ. ඒ නිසා වෛද්‍ය නිගමනය එහෙම තිබුණත් බය වෙන්න එපා. මං කිව්වා වර ලෙඩ රෝග සහ වන්දනයන් උදෙසා ඒ මෙහෙය සම්පූර්ණයෙන්ම සහභාගි වෙන්න, දින කිහිපයක් මේකට සහභාගි වෙන්නට කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඔවුන්යට ඉතාමත්ම භක්තියෙන් යුතුව සහභාගි වුණා. ස්වාමීන් වහන්සේ මහා පුදුමාකාර ප්‍රාතිහාර්යක් සිදු කර තිබෙනවා. උන්වහන්සේ අයව සම්පූර්ණයෙන් නිදහස් කළ වෛද්‍යවරු කියලා තියෙනවා. ශල්‍ය කර්මයක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ ගර්භවාසය අයින් කරන්නටවත් සිදු වෙන්නේ නැහැ. බේත් වගේයක් දෙන්නම්. ඒ ගෙඩි ගොඩක් දුරට පහ වෙලා නිකන් ඒක ස්කෑන් එකටවත් පෙන්වන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ ප්‍රාතිහාර්ය කළ උන්වහන්සේට අපි ස්තුති කියමු. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. හාලෙලූයා. මහිමය වේවා. මහිමය. හාලෙලූයා. හාලෙලූයා. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. මව් කුසේ අපේ උපදින්නටත් ඉස්සරලා අපිට උපත දුන්නේ කවුද? උන්වහන්සේ. හිතවලියේ 139 උන්වහන්සේ අපිට ඉදී අනාවරණය කරනවා. මව් කුසේ ඔබ පිළිසිඳ ගැනීම ඇතිවෙන්නටත් පෙර මම ඔබ දැනගෙන හිටියා. ඔබගේ මවගේ කුසේ හැදෙන විට, ඔබේ ඇටකටු සෑදෙන විට මම ඔබව දැනගෙන හිටියා, ඔබව හඳුනාගෙන සිටියා. එහෙනම් මේ දෙවි ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ මහා පුදුමාකාර දෙවියෙක්, මහා ප්‍රබල දෙවියෙක්, පුදුමාකාර දේවල් අපේ ජීවිත තුළ ඉෂ්ට සිද්ධ කරන දෙවියෙක්.
එනිසා පින් වහන්සේට මුළු සිතින් මුළු හදවතින් මුළු බුද්ධියෙන් නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට සේවය කරන්න ආදරය කරන්න. අපි කුසයේම බිහිවන්නත් පෙර හඳුනාගත් සමීදේ මගේ ජීවිතයේ පන නල ඇත්තේ ඔබ සුරතී සමීදේ ගෙවෙන සෑම තප්පරයක් ගානේ ඔබ මා සුරකින්නේ ඔබ ඇසුරයි මට සුවය ගෙනෙන්නේ අද හමි ඔබ සමීදේ ප්‍රශංසා වේවා මහිමය හදවතින් වීරයෙන් සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් රහසිගතව මා හැදෙන විටදී ඔබ මා දැන සිටියේ දිවියේ මාගේ ඉරණම ඇත්තේ ඔබ තුළමයි සමීදේ ගෙවෙන මොහොතක් මොහොතක් ගානේ මට ශක්තිය දෙන්නේ ඔබ ශ්‍රී වචනය මග පෙන්වන්නේ ඔබ මහාලෝකේ ප්‍රශංසා වේවා මහිමය හදවතින් වීරයෙන් සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් කවුරුන් මාත් හැරියත් ඔබ මා අත් නොහරින සමීදේ මගේ සදාතන මිතුරා ඔබමයි ජේසු ක්‍රිස්තු සමීදේ අතහරින්නේ නෑ දාලා යන්නේ නෑ රැඳෙමි ඔබේ දැතේ ඔබෙන් තොර ලොවක් සිතන්න බෑ මට
ඔබ පසුපස එන්නම් ප්‍රශංසාවේවා මහිමය අත්වේවා සිතින් හදවතින් වීරයෙන් සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබ හට කැපවෙන්නම් ආදරින් ඉන්නම් ආදරින් ඉන්නම් Praise the Lord. Praise the Lord. Prasansa veva. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. Hallelujah. Praise the Lord. Praise the Lord. Samidanan vahanse oba samaga wenasekwa. Oba samagada wenasekwa. Yothumage lipiye 33 weni parichchede. Samidanani oba wahanseta mahime veva. කෙසේ වුවද යෝබ්තුමනි මා කියන හැම දෙයකටම ඉතා හොඳින් සවන් දෙන්න. මට පිළිතුරු දීමට සැරසී සිටිමි. මම ඔබට පිළිතුරු දීමට සැරසී සිටිමි. මගේ වචන දැන් දිවාග ලැලඳේ. මා කියන හැම දෙයම අවංකය. මා මුවින් නික්මෙන සෑම දෙයම සත්‍යය. දිව්‍ය ආත්මයානු මා මැවූසේක. සව් බලතේ එතුමන්ගේ හුස්ම මට දිව්‍යදී ඇත. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුදත්න සුරේදුනි ස්පර්ශ කළ මැන මුවට නැගේලා සෑම වදනක් සිතට නැගේලා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා සුදත් සත්වර ඔලගේ වේවා ඔබට ආසිරි ලැබේ ක්‍රිස්තුස් වහන්සේ තුල මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරි. පුරාණ කිවිසුමේ අපිට හමු වෙන මේ යෝබ් චරිතය මහා පුදුමාකාර චරිතයක්. පළමුවෙන් ඔහුට හැම දෙයක්ම තිබුණා. සියලු යසීසුර තිබුණා. හැබැයි අන්තිමට දෙවියන් වහන්සේගේ දූතෙක් ඔහුට පහර දෙන්නට පටන් ගන්නවා. ඔහු දෙවියන්ගේ දෙවියන් වහන්සේගෙන් අවසරය ගන්නවා යෝබ්ට අරදර කරන්න, හිරිහැර කරන්න, මානසිකව ශාරීරිකව. සුද බයිබලයේ කියනවා ඔහුට මහා දරුණු කුෂ්ඨයකුත් ආවා. ඒත් ඔහු මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේ දුන්නා, දෙවියන් වහන්සේ ගත්තා. උන්වහන්සේට ස්තුතියි. God has given, God has taken. Praise the name of the Lord. අවසානයේ ඔහුගේ
කියනවා මේ ඔහුගේ පිට මේ කුෂ්ඨය නිසා වේදනාකාරී අත්දැකීමක් තුළ පිට කසාගත්තේ වලංකටු කෑල්ලක් අරගෙන. අන්න එවැනි අත්දැකීමක් තුළ ගමන් කරපු ජෝප්ට උන්වහන්සේ මහා පුදුමාකාර දෙයක් අනාවරණය කරනවා. එන් එක කියන්නේ මම පිළිතුරු දීමට සැරසී සිටිමි. දැන් මගේ වචන දිවග ලෙල දෙනවලු. මොකද උන්වහන්සේ කියපු දෙය දිව්‍ය ආත්මයානෝ මා මැවුසේක සවුබැලති එතුමන්ගේ හුස්ම මට දිවියදී ඇත. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, ජීවත් වෙලා ඉන්න අපි දවසකට කී වතාවක් මේ හුස්ම ටික ගන්නවා? නමුත් අපිට ඒ හුස්මේ තියෙන වටිනාකම දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. යම්කිසි හේතුවක් නිසා අපිට හුස්ම ගන්න බැරි වුණොත් හුස්ම ගන්නට අපි උත්සාහ කරනවා, නමුත් හුස්ම ගන්නට බෑ. එතකොට මිනිස්සුන්ට හැඟෙන දේ මොකක්ද? ඒ දේ තමයි මට හැඟුණේ. අර දරුණු හෘදාබද ඇතුළ මම උස්ම ගන්නට උත්සාහ කරනවා, උත්සාහ කරනවා. ඔච්චර උත්සාහ කළත් මට උස්ම ගන්නට බැහැ. එතකොට හරියට නිකන් අර දියේ ගිලිච්ච මනුස්සයෙක්ගේ අත්දැකීම වගේ. මනුස්සෙක්ව දියේ ගිලුනම මොකද වෙන්නේ? ඔහුට ටික වෙලාවක් ඉන්නට පුළුවන් ශරීරය ඇතුලේ තියෙන හුස්ම ටිකෙන්. වැඩිම උනොතින් විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන්. ඒත් හුස්ම ගන්න බැරි වෙනවා. අනේ වගේම තමයි. එහෙනම් අපි උන්වහන්සේට සෑම දවසක් ආරම්භයේදීම අපි මෙලව එළිය දැක්වපු ගමන්ම අපි පළමුවෙන්ම කරන්නට ඕන දේ තමයි මේ ජීවනයේ හුස්ම ටික මට දෙන දෙවි ස්වාමීන් වහන්සේට මම සූති කියන්නට ඕන. මම ප්‍රශංසා කරන්නට ඕන. When you wake up in the morning, don't just jump out of the bed. You dance and praise to God. Thank you, Lord. Thank you, God, for the life of breath you have given to me. You have opened my eyes to see a new day. It is your breath that keeps me alive. ඔබ වහන්සේගේ හුස්මයි මාව ජීවත් කරවන්නේ. මං ඔය තරම්ම ඔය හුස්ම ගැන කියන්නේ හුස්ම ගන්න ඒ තරම්ම පොරබදපු මිනිස්සෙක් හැටියටයි. මරණ මංචකේ ඉඳගෙන මේට අවුරුදු 11කට වගේ හිටියේ. ඒක හරිම භයානක අත්දැකීමක්. එහෙනම් මම ඕනේ තැනක දිවුරලා කියන්නට පුළුවන් මේ අපිව ජීවත් කරවන ජීවනයේ හුස්ම ටික දෙන්නේ දෙවි ස්වාමීන් වහන්සේයි. උන් වහන්සේට පුළුවන් ඕනෑම අවස්ථාවකදී ඒ හුස්ම උන් වහන්සේට ගන්න. අපි ගැඹුරු භාවනාවකට පිවිසෙන්නට යනවා.
මම ඔබට පුංචි භාවනාවක් කියලා දෙන්නට යනවා. හැම කෙනෙක්ම පහසු වෙන්න ඉඳ ගන්න. හොඳ කෙලින් තියාගෙන පහසු වෙන්න. කවුරුත් සද්ද කරන්නට එපා. ඔබ උස්ම ගන්න, හොඳ උස්මක් ගන්න. උස්ම රඳවා ගන්න. උස්ම ටික ටික පිට කරන්න. ඒ උස්ම ගද්දී ඔබ ජේසුනේ කියන්න. ජීසස්. When you breathe in, pronounce the name of Jesus. Obusma pita karatti mata pihita wenna mama suwa karanna obata kemathi deyak kiyannada puluwan mata samawa denna mama sparsha karanna මාව නිදහස් කරන්න මාව ආලේප කරන්න when you breathe in Jesus when you breathe out have mercy on me bless me Jesus heal me and release me එතකොට අපිට දැනෙනවා අපිට තේරෙනවා this is not a merely a breath that we are taking it is a breath of god එතකොට අපිට දැනෙනවා අපිට තේරෙනවා අපි මේ ගන්නේ ජීවනයේ හුස්මයි කියලා දවසක් මල් ළඟට ආවා ඇතුම රෝගෙන් පෙළුණු අම්ම කෙනෙක් අරිනව මාරුයි උස්ම ගන්න උස්ම ගත්තී ලොකු ආයාසයක් තරන්නට මං ඒ අම්මට කියලා දුන්න මේ භාවනාව සති දෙකකට පස්සේ අම්මා මාව මුණ ගැහෙන්නට ආවා මට හිතා ගන්නත් බැරුව ගියා අර ඇදුම රෝගී ස්වરૂපයේ සම්පූර්ණයෙන් පහ වෙලා ගිහිල්ලා අර උස්ම ගන්නට තිබිච්ච අපහසුතාවය සම්පූර්ණයෙන් නැති වෙලා ගිහිල්ලා පුදුමාකාර ලෙස ඒ අම්මට සනසීමක් සුවයක් ලැබිලා තියෙනවා මන්දේ ජීවනයේ උස්මයි ස්වාමීන් වහන්සේ දෙන්නා වූ ජීවනයේ උස්මයි වහන්සේ ඔබව මාව අපි හැම කෙනෙක්ම ජීවත් කරවන්නේ ඒ ජීවනයේ හුස්මෙන් ඔබේ පපුවට අත තියාගන්න. Feel the rhythm of your heart. ඔබේ හදවතේ රිද්මයට ඇහුම්කන් දෙන්න. ඒ සද්දය තමයි ඔබව ජීවත් කරවන සද්දය. ඔය ශබ්දය නතර වුණොතින් මොකද වෙන්නේ? ඔය ශබ්දය නතර වුණොතින් මොකද වෙන්නේ? මේ ශබ්දය නතර වුණොතින් අපේ හදවත නතර වෙනවා. අපිට ජීවයක් නැහැ. ඒ හුස්ම ටික අපේ ශරීරෙ නිමීට පිට වෙලා යනවා. වහන්සේ ඒ ජීවනයේ හුස්මයි ඔබට දෙන්නේ ඒ ජීවනයේ හුස්මයි මට දෙන්නේ එන අපි හැම කෙනෙක්ම නැගිටලා ඒ ජීවනයේ හුස්ම මට දෙන්නා වූ තනන් වහන්සේට මෙසේ අපි අපිව බාර කරමු
අපේ මුළු පැවැත්මම බාර කරමු උන් වහන්සේට. දස අත පතුරාලන්නට සුපුවද දස අත පතුරාලන්නට වරම් දෙන්න සුරින්දේ වරම් දෙන්න සුරින්දේ ජීවනයේ හුස්මෙන් මා පුරවනු මැන සුරින්දේ ජීවනයේ හුස්මෙන්
ආත්මයානනේ මා සුවපත් කරනු මැනේ සුවයට අපගෙන යන්නට තුනන්ත සුවයට අපගෙන යන්නට වඩිනු මැනවි සුරින්දේ වඩිනු මැනවි සුරින්දේ ජීවනයේ හුස්මින් මා පුරවනු මැන සුරින්දේ ජීවනයේ හුස්මින් මා පුරවනු මැන සුරින්දේ ශුද්ධාත්මයානනේ මා සුවපත් කරනු මැනේ වසායති වහල් කම්බලින් අපව වසායති වහල් කම්බලින් නිදහස් කරනු මැනේ ජීවනයේ හුස්මින් පුරවනු මැන සුරින්දේ ජීවනයේ හුස්මින් මා පුරවනු මැන සුරින්දේ ශුද්ධාත්මයානනේ මා නිදහස් කරනු මැනේ ආත්මයානනේ මා ආලේප කරනු මැනේ ආත්මයානනේ මා සුවපත් කරනු මැනේ ශුද්ධාත්මයානනේ මා සුවපත් කරනු හුස්මයි ඔබව සොයාගෙන
මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. අද හුඟක් අයගේ පෙනහළු වල ආබාධ තුල සිටිනු. විශ්වසන පද්ධතිය තමයි අපේ මුළු ශරීරයටම අවශ්‍ය කරන ඔක්සිජන් ටික ලබා දෙන්නේ. හැම ඉන්ද්‍රියකටම අවශ්‍ය කරන ඔක්සිජන් ටික ලබා දෙන්නේ. අපි දකිනවා මේ දිනවල නැවතත් මේ ඩෙංගුන රෝගය, ඩෙංගු රක්තපාතය ව්‍යාප්ත වෙගෙන යනවා. ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙනවා. ඒ බෙහෙවින්ම මේ ශ්වසන පද්ධතියට තමයි හානි කරන්නේ. මේ ඉමුනි සිස්ටම් එකට රුධිරේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරද්දී බුදුන් වහන්සේ කියමු, ඒ හැම රෝගියෙකුම ස්පර්ශ කරන්නට කියලා. අපි මේ මොහොතේ යාඥා කරමු බලගතු ලෙස ඕස්ට්‍රේලියාවේ වැසෙන කෙනෙක් වෙනුවෙන් හදිසි ආබාධයකට ලක් වෙලා සුසුම් නාවට අද බල ලෙස හානි සිදු වෙලා තියෙනවා. අපි ආඥා කළා දැන් ඔහු ඇස් අරිනවයි කියලා මට දැනුම් දුන්නා. ඔහුට විශ්වාසයි ස්වාමීන් වහන්සේ ඔහු ස්පර්ශ කරන බව, ඔහුට ජීවනයේ හුස්මෙන් නැවත ජීවනය දෙන බව. වගේම ඉතාලි රාජ්‍යයේ අදෝතේ ශල්‍ය කර්මයකට භාජන වීසෙන තාත්තකෙනෙක්, ඒ තාත්ත වෙනුවෙන් ආඥා කළා. ඒ පෞල යුදවියමට කිව්වා ඒ ශල්‍ය කර්මය ඉතාම හොඳින් සිදු කළා කියලා. අපි උන් වහන්සේගේම දෑතේ තබමු. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර දෙමු. අපි බලගතු කර ශක්තිමත් කරන දැනන් වහන්සේට බාර දෙන්න මේ මොහොතේ මේ බොහොත වන විට ඔබේ හිතට වද දෙන ප්‍රශ්නයක් තුළ ඔබ ඉන්නවා. You must be in a deep trouble right now. It has been troubling you throughout your life. Jesus says, I am going to free you right now. Once again, I am going to free you right now. කොන්ද ආබාධ තුළ දැඩි වේදනා කාර්ය අත්දැකීම් තුළ ඉන්නයි. අධික රුධිර පීඩනය, දිය වැඩියාව, ආතරයිටිස් රෝගී තත්ත්වයෙන් පෙළෙන අය, ස්නායුවල ආබාධ හටගෙන තිබෙන අය, වහන්සේගේ දෑතේ තබන්න මේ මොහොතේ. ඒ ස්වාමීන් වහන්සේ ඔබව ස්පර්ශ කරනවා. අද දවසේදී ස්වාමීන් වහන්සේ වෙතට ඔබගෙන ආයිදී මුන් වහන්සේට බාර කරන අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක හුඟක් අය සම්බන්ධ වෙනවා. සෙතෙෆෙම් ගුවන් විදුලි ඔස්සේ අපිත් එක්ක බොහෝ සංඛ්‍යාවක් සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙකුගේම ආයිදීම අපි මුන් වහන්සේ වෙත යොමු කරමු. මට විශාල වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ඔයගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ රටවල සිටින අය, ඒ අයගේ වීසා බලපත්‍ර නොමැති කමෙන් දේපල ඉඩකඩම් පවා සිටවන තත්ත්වයට පත් වෙලා විශාල ණය මරතුන පැමිණිලා ලැබිය යුතු මුදලක් ඒ සඳහා විවිධ පාදක මැද්දේ එය කෙසේ හෝ ලබා දීමට ස්වාමිනිය වහන්සේ සලස්වා. වහන්සේට සියල්ල කළ හැකි, ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔබව ස්පර්ශ කරන්නේ, ඔබව බලවත් කරන්නේ, ඔබවට සුවපත් කරන්නේ. මේ මොහොත වන විට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අය, රෝහල්ගත වී සිටින අය, පසුගිය දිනවල පැවති ගම්වතුර උදුර නිසා
බොහෝ තැන් අහිමි වෙලා උන් හිටි තැන් අහිමි වෙලා සිටින වෙලා සිටිනයි. තමුන්ගේ රාජකාරි කරගැනීමට නැහැකව සිටිනයි. ව්‍යාපාර පවා බංකොලොත් වෙලා සිටිනයි. දුන් වහන්සේගේ දෑතේත ආදර ජේසුනි විදේශ ගතව සිටින පුතාට හොඳ රැකියාවක් ලබා දෙන්න. මගේ බෙල්ලේ ඇති කෙඩී තායි සුව කර දෙන්න ජේසුනි. වගේම දුවගේ පුතාගේ රෝගී දරු සම්පතක් ලබා දෙන්න. මවගේ පපුවේ අසනීපය සුව කර දෙන්න. විසා බලපත් ලබා ගැනීම සඳහා ගොඩක් අය විදෙස් ගමන් සාර්ථක කිරීම සඳහා ඉල්ලා සිටිනවා. තවුල් දරුවාගේ පවුල් ජීවිතයේ ප්‍රශ්න විසඳා දෙන්න ජේසුනි රැකියාවක් ලබා දෙන්න. ගොඩක්ගේ තියෙනවා ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ විවාහක කටයුතු සාර්ථක කර දෙන්න. මානසික ආතතියෙන් ශාරීරිකව මෙන්ව මානසික ආතතියෙන් තුලසිටයි. විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ඇවිල්ලා ගිහිල්ලා අවමත් දරුවන් මැන්තිව අසරණව සිටිනයි. දරුවන් පිළිසඳගෙන සිටිනයි. නිරෝගී දරුවෝ උපදක් මෙලොවට බිහි කරන්න ශක්තිය දෙන්න. වහන්සේට සියල්ල කළ හැකි. ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේ ඔබ වසමයි. ඒ ස්වාමීන් වහන්සේ ඔබ බලවත් කරන්නට යන්න උන් වහන්සේට බාර දෙන්න මෙමු. ශරීරයේ විවිධ ස්ථානයන් හේ පිළිකාවන් හටගෙන තිබෙනයි. පිළිකාවන් නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙනයි. ඕස්ට්‍රේලියාව වෙසෙන මවක් වෙනුවෙන් අපි ආර්ථනා කරමු. වෛද්‍යවරු අවසන්නේ එකා රෝගී ශෛලත් ශරීරගත තිබෙන බව නමුත් ස්වාමීන් වහන්සේට පුළුවන් සල්ල කර්මයෙන් තොරව සුවය දෙන්න. උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන හැටි ස්වාමීන් වහන්සේ සුවය දෙන්න. විස ප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ තනින් වැටි අපි උන් වහන්සේට මේ මොහොතේ පාර කරමු. යමු ජේසුනි ජේසුනි සුව කරන්නමා. ඔබ හෙළුව ශ්‍රීලේ සුව කරන්නමා. Jesuni Jesuni suakaranna ma Jesuni Jesuni suakaranna Jesuni Jesuni suakarannama vivida bæhimim bala inna hungak aya ape taruna doobutun matravye matkodu vivida bæhimim bala sitinaya පවුල් පිටින් විනාශ වෙලා මේ උවදුර නිසා අපි උන් වහන්සේට බාර කරමු නිදහස් කරන්නට කියලා. ජේසුනි ජේසුනි නිදහස් කරන්න මා සෙලදම. ජේසුනි ජේසුනි නිදහස් karannama ubahelu srilein nidhas karan
බරතුල සිටින අය උන් වහන්සේට පුළුවන් ඔබව නිදහස් කරන්න මේ මානසික චිත්ත පීඩාවෙන් ඔබව නිදහස් කරන්න උන් වහන්සේට පුළුවන් උන් වහන්සේටම බාර දෙන්න ජේසුනි ඔබ ශ්‍රීලෙයින් නිදහස් කරන්න මා ජේසුනි ඔබ ශ්‍රීලෙයින් නිදහස් කරන්නවා හැමෝම කියන්න ජේසුනි 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 සුව ප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නට යන මේ මොහොතේ උන්වහන්සේගේ දෑතේ තබන්න සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යක් ඉල්ලලා අපි උන්වහන්සේට මුරගසමු මේ මොහොතේ අද දවසේදී ඒ ස්වාමීන් වහන්සේ ඔබව ඉස්සතින් අරින්නේ අන්තර්ජාලය ඔස්සේ ඔබ අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා මේ දිව්‍ය සප්‍රසාදේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ භාජන වෙනවා එනිසා ඔබගේ හැම සෑම සියලු දෙයක්ම උන්වහන්සේ ඉදිරියේ තබන්න යාඥා කරන්න උන්වහන්සේ ඔබ ආශිර්වාද කරන්න මේ නිවස මේ දුර්වන් මේ තරුණ අවුල මේ හැම දෙයක් වහන්සේට බාර දෙන්න ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි පදනිමු අප සමීදුනි ඔබගෙන් ගත සිත ලෙඩ කරන රෝදු දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා ජාතිහාරය පතනිමු අප සමීදුනි ඔබ පදනිමු අප සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගෙන් පුපෙවුනට දෙවවදාලසේක සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය යඥා කරම්හ යේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි දිව්‍ය වෛද්‍යවරයාණනි දිව්‍ය ගැලවුම් කරුවාණනි
වහන්සේ කල්වාරි කුරුසේ සිට සිදෙළුවාවු යමින ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී ඇති සෑම ස්ථානයක් මෙලු ප්‍රාණවත් කළ මැනව වහන්සේගේම ජීවනයේ හුස්මෙන් අපට ජීවිතය දුන මැනව වහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක ආමෙන් සප්පසාද යෝමාන ස්වාමීන් වහන්සේගේ මේ මහඟු ආශිර්වාදේ ලබා ගන්න උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ සුදු ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව ගැලු රුදී